සීරියල් කිලර් කෙනෙක්. එහෙම නැත්නම් දාම ඝාතකයෙකු කියෝ හැටියේ ඔබේ මනසේ මැවෙන්න ගන්න චිත්‍රය ඒ හැටි වර්ණවත් එකක් නෙවෙයි. අපිට ඉතිහාසයේ පුරාවටම එවැනි දාම ඝාතකයන් ගැන බොහොමත්ම බිහිසුණු ගණේ කතන්දර අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම දාම ඝාතකයන් ගැන නිර්මාණය වුණු සිනමාපට නරඹන්නත් බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා. මිනිසා ස්වභාවයෙන්ම ක්‍රියාදාමයන්ට සහ බිහිසුණු දෙයට කැමතියි කියන කතන්දරය ඇත්තක් වෙන්නේ එහෙමයි. කොහොම වුණත් අපි අද ඔබට කියන්න හදන්නෙත් එවැනි දාම ඝාතකයෙකු ගැන අදහන්න බැරි විදිහේ අමුතුම කතන්දරයක්. බීස්ට් ඔෆ් බෙල්ග්‍රේවියා. එහෙම නැත්නම් බෙල්ග්‍රේවියාවේ මුර්ගයා විදිහට හඳුනාගැනෙන මේ ක්‍රූර ඝාතකයා වසර 45ක සිරදඬුවම් නියම වීමෙන් අනතුරුව නිදහස ලබන්න යන පුවතක් ද සන් සංගරාව වාර්තා කර තිබෙනවා. නිදහස ලැබීමෙන් අනතුරුව ක්‍රූර ඝාතකයා ලන්ඩන් වීදිවල නිදහසේ සැරිසරනු ඇති බවට දැනටමත් බොහෝ දෙනා මත පල කරන්න අරන්. මේ ඝාතකයා විසින් මරණය අත්කර දුන් පිරිස ගණනින් 11කටත් වැඩි. 68 හැවිරිදි පූජකයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත ඔහුව මුලින්ම අත්අඩංගුවට පත් වුණු අතර අනතුරුව ඔහු මීට ඉහත කරන ලද සියලු අපරාධ වමාරන්නට වුණා. ඔහු ඔහුගේ අපරාධ සිදු කිරීම ගැන නිදහසට කාරණා වශයෙන් සඳහන් කරලා තිබුණේ මෙය තමන්ගේ දෛවය, එහෙම නැත්නම් තමන්ගේ රාජකාරිය මිනි මැරීම බවයි. ඔහු තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා කරන ලද ඉල්ලීම් කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප වී ඇති අතර ඔහු නිදහස් වුවහොත් කැළඹීමක් ඒකාන්තයෙන්ම ඇතිවනු ඇති බවට ජනතාව චෝදනා නගනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රචකයෙකු සඳහන් කර තිබුණේ මේ ඝාතකයාට තමන් කළ දේවල් ගැන කිසිදු පසුතැවීමක් හෝ දුකක් නොමැති බවයි. එසේම ඔහු පසුතැවිලි වන එකම කරුණ සිරගත වීමට සිදු වූ සිද්ධිය පමණක්ම බවද එම ලේඛකයා සඳහන් කර තිබෙනවා. එහෙනම් අද වීඩියෝව මෙතනින් අපි අවසන් කරනවා. මේ වගේ වටිනා වීඩියෝවකින් අපි නැවතත් හමුවෙමු. මතක ඇතුව අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.